දේශනා සඳහන් කරා. නිකං උපාසකෙක් වෙන්න බෑ. උපාසකෙක් වෙන්න නම් පින්තුරු උපාසක කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ තනතුරක්. තෙරුවන් ආසන්නෙන් ඇසුරු කරනකොට තමයි පින්තුනි මිනිසෙක් උපාසකෙක් වෙන්නේ. උපතින් උපාසක වෙන්න බෑ කාටවත්. වයසට ගියා කියලා උපාසක වෙන්නේ නැහැ කවුරුත්. සුදු ඇඳුමක් ඇඳගත්ත කියලා උපාසක වෙන්නේ නැහැ කවුරුවත්. කොච්චරක් ඉගෙන ගත්තද කියන එක අදාළ වෙන්නේ නැහැ ඒකට. නමුත් පින්තුනි බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ තමන්ගේ ජීවිතේ පූජා කරා නම් යම් දවසක නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ සරණං වරං කියලා. ආන් එදාට පින්තුනි ඔබ උපාසක කියන තනතුරට පත් වෙනවා. ගෙදරින් හැමෝම පින්තුනි උපාසක උපාසිකාව කරගන්න. එතකොට පින්තුනි ඔබ ගෙදරම පන්සලක් වෙයි. පන්සලක් කියලා කියන්නේ පින්තුනි බොහොම සුන්දර තැනක්. ඒකට ගෙදර බීත්ති වල පාට වෙනස් කරන්න ඕනේ නැහැ. සුදු ගන්න ඕනේ නැහැ පින්තුනි. ගෙදර චෛත්‍යයක් හදන්න ඕනේ නැහැ ඒකට. ගෙදර තාප්පෙට උඩින් වලාකුළු බැම්මක් හදන්න ඕනේ නැහැ ඒකට. පන්සලක් වෙන්නේ පින්තුනි ගෙදර ඇතුළේ ඉන්නේ කවුද කියන එක මත. ගෙදර ඇතුළේ ඉන්න උපාසක උපාසිකාව නම් ඒ කියන්නේ පින්තුනේ සිවණ පිරිසකෙන් දෙකොට්ටාසයක් නම් ওই ගෙදර ඇතුළේ ජීවත් වෙන්නේ. එහෙනම් ওই ගෙදර පන්සලක් තමයි. එළිය මොන පාට ගාලා තිබ්බත් එළියේ ගරාජ් එකේ කොච්චර ලොකු වාහනයක් නවත්තලා තිබ්බත් ගෙදර තට්ටු කීයක ගෙදරක් වුණා සමහරට කෝටි ප්‍රකෝටි ගාණක් වටින ওই ගෙදර වෙන්න පුළුවන් ගෙදර පන්සලක්. ඒ වගේම පින්තුනේ සමහට පොල් අතු වලින් වියපු වහලක් ගහලා කටු මැටි වලින් බැඳපු බිත්ති වලින් හදපු පැල්පතක් වෙන්න පුළුවන්. බොහොම පොඩි ඉඩක හදාගත්ත පුංචි පැලක් වෙන්නත් පුළුවන්. හැබැයි ගේ ඇතුලේ ඉන්න පින්තුනි උපාසක උපාසිකාව නම් එහෙනම් ඕකත් පන්සලක්. මොකද ඒකට හේතුව රාගගිනි නිවෙන ද්වේෂගිනි නිවන මෝහගිනි නිවන පරිසරයක් පින්තුනි ඔය භූමිය තුල හැදිලාවිලා තියෙනවා. ළඟින් ගියත් පින්තුනි මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ඕන් ඔය කියන සතර මහා බ්‍රහ්ම විහරණයන්ගේ සුවඳ ළඟින් යන මිනිසුන්ටත් දැනෙනවා. කවදාකවත් ඒ ගෙදරක උසහනින් කතා කරන්නේ නැහැ. සරවැර කරන්නේ නැහැ. කවුරු බැන කියාගන්නේ නැහැ. අදහස් වෙනස් වෙන්න පුළුවන් gedara ayge එක එක්කෙනාට අදහස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අදහස් වෙනස් වුණා කියලා කවුරු ඉරසක වෙන්නේ නැහැ. බොහොම ආදරෙන්, බොහොම කරුණාවෙන් අදහස් වල පරස්පරයක් තියෙනවා නම් ඒව අනික කෙනා එක කියලා ඒව निराකරණය කරගෙන යන වැඩපිළිවෙලක් තමයි gedara තියෙන්නේ. ඒ නිසා පින්දින කවදාකවත් ඌසහණින් කතා කරනවා ඇහෙන්නේ නැහැ. උඹ බම්බලන් කියලා කියනවා ඇහෙන්නේ නැහැ ඒ ගෙවල් වල කවදාකවත්. කුණු හරප ඇහෙන්නේ නැහැ පින්තුනේ ගෙවල් වලින් කවදාකවත්. ඒ වගේ ගෙවල් පින්තුනේ මුළු ගමටම මහ වාසනාවක්. අල්ලපු ගෙදර මිනිස්සු මෙච්චර කාලයක් රණ්ඩු වෙවි හිටියා නම් පින්තුනේ ඔබේ ගෙදර පන්සලක් වෙනකොට ඔබට දැනේ අහල පහල මිනිස්සු ටික ටික නිහඬ වෙන්න පටන් ගන්නවා. මොකද ඔබ වඩන මෙත් ගුණයෙන් පින්තුනේ අහල පහල ගෙවල් වලටත් ඒ මෙත් ශාන්තිය දැනෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම සත්‍යයක් පින්තුනේ. මේවා නිකන් කියනවා නෙමෙයි. මේවල ප්‍රතිඵල අපි දැකලා තියෙනවා. අපි අත්විඳලා තියෙනවා. අපි වෙනස් වෙනකොට පින්තුනේ ලෝකය වෙනස් වෙන හැටි අපි ඕන තරම් දැකලා තියෙනවා. අපි හොඳ වෙනකොට අපි වටේ ඉන්න ලෝකය හොඳ වෙන බවටත් අපි නරක වෙනකොට අපි වටේ ඉන්න පිරිස නරක වෙන බවටත් පින්තුනේ අපි අපේ ජීවිතයේ අත්දැකීම් වලින් ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා මේ අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල් මම ඔබත් එක්ක මේ කියන්නේ. ඒ නිසා ඔබේ ගෙදර පන්සලක් කරගන්න. පන්සලක් නිකන් වෙන්න බෑ. මොකද ඒකට කරන්න තියෙන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕන නේද? ඒ පින්තුනේ ලෝක සම්මතය. මං කියන්නේ එහෙම එකක් ගන්න නෙමෙයි. ඔබ තථාගතයන් වහන්සේ ගාව ලියාපදිංචි වෙන්නකෝ.
භගවතු තස්ස ශාවකෝ හමස්මි කියන්න පුළුවන්කම හදාගන්න. අන්න එතකොට ඔබට පුළුවන් ඔබේ ගෙදර පන්සලක් කරගන්න. කොටිම පින්වතුනි බුදුහාඳුරුන්ට ආඩම්බරෙන් කියන්න පුළුවන් කරගන්න. මේ මගේ සරණ ගිහිපු උපාසකයෝ කියලා, මා සරණ ගිහිපු උපාසකයෝ කියලා බුදු පියාණන් වහන්සේට ආඩම්බරෙන් කියන්න පුළුවන් කරවන්න පින්වතුනි. ඔබට පුළුවන් මේ දේවල් කරන්න. ඒකයි ඔබට කරන්න ගොඩක් වැඩ තියෙනවා පින්වතුනි.